antimicrobial properties filling, pimples will have no chance. Seri, ඔබ තවත් ලස්සන කරයි. ලෑන්ඩ් සෙල් එකට ගියද බන්ටි? ඔබ මං ගිහින් ආ. ඔය දවස මෙහිනේ. ඉරත් අංකල් කතා කරා නේද? ඔව්. මොකද උනේ? තාත්තා කියන්නේ ගෙදර එන්න කියලා තාම. ඉතින් උඹ මොකද කිව්වේ? අම්මනවා කියන්නද බං? මම ඉතින් ගෙදරින් එළුවෙපේ ගන්න. අයියෝ දැන් ওই සිද්ධිය අමතක කළා දාපන් ලොකු පුතේ. සිද්ධිය දැන් වෙලා ඉවරයි කියන උඹලා කියන්නේ මට මේ දේවල් ඉතින් අමතක කළා දාන්න කියලා. දැන් ඔක හිතේ තිබ්බයි කියලා වැඩකුත් නෑනේ. හා? උඹලට තේරෙන්නේ නෑ බං. මොනවද? උඹලට තේරෙන්නේ නෑ බං මේ වගේ සිද්ධියක් වුණා මේකේ තියෙන අමාරුව. හරි හරි දැන් ඔකේ දුක නැති වෙන්න කියලා ටික කාලයක් හිටියා කියමුකෝ. එතකොට සිද්ධ වෙන අනිත් දේවල් වලට මොකද කරන්නේ? අනිත් දේවල් කිව්වේ? අනිත් දේවල් කියන්නේ තියෙන්නේ නිල්ලෙතුයි පිනිමුතුයි. ඒක ඇත්ත. පයිතගරස් කියන කතාව ඇත්ත මචං. දැන් බෙන්ගාල බොක්ක වගේ දැන් ඇවිස්සලා ඇත්තේ මචං. ඒ කිව්වේ? ඒ කිව්වේ මචං. දැන් ওই කිඹුල දෙන්න අවුලෙන් ඇත්තේ බා. ඇයි යාලා අවුල් යන්නේ? අවුල් යන්නේ නැද්ද බං? යකෝ මේ උදේ හවස ආව ගිය කොල්ලා කෝ කියලා වෙනව ඇති. අනික මම ෆෝන් එකත් ඔෆ් කරලා තියෙනවා. උඹලා මට දැන් මොකද්ද කරන්න කියන්නේ? ඉතින් මම දින තරවලනේ මේ. අවුල් ගන්න දෙයක් කිව්වේ නෑනේ බං. උඹ මේකලා හම්බෙන්න ගියාද? නෑ. ඒ උඹ ගියේ නැත්තේ. බොහොමින්දි මේකලා හම්බෙන්න යන්න පුළුවන්ද බං මට? උඹලත් මං වගේම හැංගෙන්න ගියොත් මේකේ න ලඩක් වෙනවා මචං. ඉතින් ගේ ලහන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ කොහොමද? හැබැයි ලොකු පුතේ ඔය කිව්ල දින මෙහෙට කරාපාත් වෙන්න පුළුවන් ඈ. එයාලා දන්නේ නැහැ මම මෙහි ඉන්නවා කියලා. බල කිව්වද? කියන්න අපි කතා කරාද මම? හැබැයි මචං තවදුරටත් මෙහෙම කියොත් නම් ලෝකන අඩුවක් වෙනවා. මන්නක් කියන්නේ ෆෝන් එක ඔන් කරගනින් කියලා බං. ඉතින් ඒකට හේතුව උඹලා දන්නවනේ. හැබැයි මචං මොනවා වුණත් පිනිමුතු අවුලෙන් ඇත්තේ බා. මට යාළුවා බලන්න යනවත් හිත හරි නෑ බා. මම කොහොමද බං යාළුවා මගේ තත්ත්වෙ මෙහෙම කියන්නේ ගිහිල්ලා? හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මොකද්ද? නිවුණු දෙන්නට මචං බන්ටි සෑහෙන්න උදව් කරානේ. ඔව්. ඉතින් දැන් බන්ටි අවුල් වෙලා ඉන්න වෙලාවක ඒ ගැන උන් දෙන්නට කිව්වේ නෑ කියලා මුදෙන සමහර විට අපි සෙට් එකටත් දොස් කියන්න පුළුවන්. ඒක ඇත්ත. ඉතින් මං ඒක ඇත්ත කියලා මාව ගෙදරින් එළියට දැම්ම කියලා කියන්න පුළුවන්. හරි හරි හරි. බන්ටි කියන කතාවේ ඇත්තකුත් තියෙනවා මචං. මොකද්ද? දැන් මේ කතන්දරේ මොකක් වුණත් විනීතා ආන්ටි බැන්නේ කොල්ලෙට්ට ගහපෙකටයි කෙල්ලෙක් උස්සංගියකටනේ බා. ඉතින් කියන්නේ බා. පිනිමුතු ගාවට කියලා බන්ටිට කියන්න පුළුවන්ද මේ මාව ගෙදරින් එළියට පැනනවා ඒ දැන් මේ මෙන්න මෙයාගේ දෙයක් නිසා කියලා කියන්න පුළුවන්ද බා? බෑනේ බා. ඈ මේක තවත් ඇත්ත නේද? පොලිස් කේස් එකකට කොච්චර වරන්ද උඩ දාගත්තේ? අපි තව ටිකක් බලමු බා. ඇයි? මොකයි ප්‍රශ්නයක්? නෑ තාත්ති. බොරු නෙවෙයි කියන්නේ. ප්‍රශ්නයක් නම් ඉතින් මම ඔයාලට කියනවනේ. එහෙනම් ඉතින් මම දන්නවා මගේ කිල්ල දැන් කල්පනා කරන්නේ මොනවද කියලා. කියන්න බෑ මොනවද කියලා? පින්නු මුතු ගැන. හරි නේද? තාත්‍රි දෙහෙම දිහිතෙන්නේ. ඔව්. මට එහෙම තමයි හිතුනේ. තව මොනවද හිතන්නේ? නෑ ඉතින්. පිනිමුතු අම්මා එක්ක ඉන්න එක ගැන හිතලා ඔයා කල්පනා කරන්න ඇති කියලා හිතුණා පුතේ. අනේ ඇයි ඉතින් දැන් මං එහෙම හිතන්නේ කියන්නකෝ. ඔයා ගොඩාක් කාලයකට පස්සේනේ එහෙ ගිහිල්ලා එයාලා එක්ක ඉඳලා ආවේ. ඒක නම් ඇත්ත තමයි. ඒ උනාට මං අර වගේ දෙයක් නම් හිතුවේ නෑ. එහෙනම් කොහොමද යද්ද හිතුවේ? මං හැමදාමත් හිතන්නේ එකම එක දෙයක් ගැන. ඒ මොකක් ගැනද? අපි හතර දෙනාම එකට ජීවත් වෙන දවසක් ගැන. ඔන්න ඉතින් කල්පනා කරන්න ගත්තා. ඕකනේ බැරි. නෑ පුතේ. ඔයා කිව්ව දේ ගැන මං ආපහු හිතන්න ගත්තා. මම වැරදි දෙයක් කිව්වද? නෑ රත්තරන්. ඔයාලා වැරදි නෑ. මට හිතෙන්නේ මමයි වැරදි කියලා. ඇයි තාත්තේ ඔහොම හිතන්නේ? අම්මයි ආච්චි අම්මයි ඒ දවස්වල මොනවා කිව්වත් මට තව ඉවසන්න තිබුණා කියලා හිතෙනවා පුතේ. තාත්ති මොකද්ද කියන්න යන්නේ? එහෙම වුණා නම් ගොඩක් වෙලාවට අපි හතර දෙනාට එකට ඉන්න තිබුණා පුතේ. මං එහෙම හිතන්නේ නෑ තාත්ති. එහෙනම් ඔයා කොහොමද හිතන්නේ? තාත්ති ඒ වෙලාවේ ගත්තේ ඒ වෙලාව ගන්න තිබ්බ හොඳම තීරණේ. ඔයා එහෙම හිතනවද පුතේ? ඔව්. මම උනා තාත්තීට මෙතන හිටියනම් මාත් ගන්නේ ওই තීරණයමයි. මැනික. මට ඔයා ඔහොම හිතන එක ගැන හරි සතුටක් දැනෙන්නේ. මං ඉතින් තාත්තිගේ දුවනේ. එහෙම හිතන්න එපා පුතේ. පිනිමුතුත් අපේ. නෑ ඉතින්. ආච්චි අම්මාව රෙජිස්ටර් කරලා තියෙන තාත්තිගේ දුව කියලානේ. එයා හරි නපුරුයිනේ පුතේ. එයා ගැන කතා නොකරිමු තාත්ති. එයා ගැන කතා කරොත් අපේ හිත නරක වෙනවා. මේක නේ පුතේ. ඔයා අර ළමයාට එන්න කිව්වද? මොන ළමයාටද? පන්ති ළමයාට. ඇයි පුතේ? එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ තාත්ති. ඒ මොකද? මට හිතා ගන්න බෑ තාත්ති. එයාගේ යාළුවෙක්වත් හම්බ වෙන්න ඕනේ. ඕ පුතේ. මොන හරි කරන්න. මොකද එයා ඔයාලට ගොඩක් උදව් කරානේ. QHD quality video streaming samaga. Internet like a boss. SLT Mobitel Fiber. මෙතෙන් එනවා නම් මං ආසම කෙනා මං කැමැතිම කෙනා නම් එයා තමයි පිනිම. මුතු මුතු ඇයි අම්මි මොකද බය වෙලා වගේ නෑ අම්මි එහෙනම් ඔය තරම් කල්පනා කරා මොකුත් නෑ අම්මි මොකුත් නැති වෙන්න බෑ නෑ අම්මි මොකද ඔයා නිකන් අමුතු වෙලා මට ඇත්තට මොනවාද ඔයා මොකක් හරි ප්‍රශ්නයක දින්නේ මම මොකුත් ප්‍රශ්නයක නෙමෙයි ඉන්නේ එහෙනම් ඇයි ওই විදිහට හැසිරෙන්නේ අම්මි කොහොමද එහෙම කියන්නේ මට ඔයාව හොඳට තේරෙනවා මුතු අනේ මන්දා අම්මි හිතන දේවල් ඇයි මම එහෙම ඔයා ගැන හිතන එක වැරදිද නෑ ඉතින් මම දැන් ප්‍රශ්නයක් නෑ කියලා කිව්වනේ. ඕක ගැන වැඩි හිතන්න එපා. මේ බලන්න. මොකද? ඊයේ ඔයා කැන්ඩි යනකොට කොච්චර සතුටින්ද ගියේ? හරි ඉතින්. ඉතින් කියන්නේ ඔයා කැන්ඩි ගිහිල්ලා එනකොට ඔයාගේ මොනේ සතුට තිබුණේ නෑ. ඒ මහන්සියට අම්මේ. ඔයාට මතකද මම ඔයාගෙන් ඇහුවා? ඔයා කරන්න ගිය කෝස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා? හරි ඉතින් අම් මෙතන එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් කොහොමද යද තියෙන්නේ? අනේ මන්දම්මි. ඇයි? කොච්චරවත් එකම දේ කියාගෙන එල්ලි එල්ලි එනවනේ. ඉතින් එල්ලි එල්ලි එන්න හරි ඉන්නේ මට ඔයා විතරයි නේ මුතු. මතක තියාගන්න. ඔයා නයෝමිගේ දුව කියලා. මේ මතකයි මතකයි. ඉතින් දැන්වත් කියන්න. ඔයාට කොල්ලෙක්වත් කරදර කරාද? හපොයි. ඒ පාර තව එකක් කියනවා. ඔයා මං අහන ප්‍රශ්න වලට උත්තර නොදී මගාරනකොට මගේ ඔලුවට එක එක ප්‍රශ්න එනවා. අනේ එහෙම දෙයක් නෑ අම්මි. රෑටත් කවුරුත් කාලා තිබුණේ නැතිනම් මං අද උදේ වෙලාවෙලා කෑමෙව්වා. අයියනව කතා කරන්නේ නැත්තේ. දැන් මේ ගෙදර කවුරුවත් මාත් එක්ක කතා කරන්නේ නැහැ. කොහෙත් හදන්නේ මට එහෙම කරන්නද? ටිකක් විකාර කතා කරන දුක් පැත්තකට වෙන්න. අපිට කතා කරන්න ඕනේ විජේ. මොනවා කතා කරන්නේ? දැන් ඔයාලා ඔක්කොම මගෙන් පලි ගන්න හදන්නේ. හරියට මං අරද්දා කරා වගේනේ. වැරද්දා? ඒ විදිහේ හොම කතා කරන්නේ මෙහෙමවත් කතා කරන්න වටින් නෑවත් එක්ක මොකක්ද මේ කතාවේ තේරුමද මම ආද මෙහි තැන ඉන්නේ මිස්ටර් රංගජීවී හින්දා එයාගේ දීපල හින්දා එයාගේ සල්ලි හින්දා මන් දන්නවා ඔයත් හැමදාම කියනවනේ ඔව් කියනවා තමයි ඒ කියන්නේ මගේ මනුස්සකම නිසා මං වෙනුවෙන් ජීවිතේ පුදපු රංගජීවගේ දරුවව මගේ ළඟට ගත්තේ ඒ මිනිස්සයාට මම ණය ගෙවන්න ඕන නිසා. ඔයා මොකද්ද කළේ? ඈ? මොකද්ද කළේ? මම කතා කරන්න එපා විජේ. කොහොමද කතා කරන්න කියන්නේ? මේම තමයි දැන් හැමදාම කතා කරන්න වෙන්නේ. ඔයා කවදාවත් ඔයාගේ දරුවෙක් හැටියට බන්ටිව සැලකුවේ නැහැ. ඔයා අපේ දරුවෝ දෙන්නට පුළුවන් තරම් සැලකුවා. හැබැයි බන්ටිට එහෙම කළේ නැහැ. මම මේ සේරම හොඳට බලාගෙන හිටියේ. හරි? අපි හැමෝම මිනිස්සු. මිනිස්සේ කසරණ වුණාම අපි මේ මිනිස්සුන්ට පිහිට වෙන්න ඕනේ. දැන් ඒතකොට වා කියන්නේ දැන් මම බන්ටිට සැලකුවේ නෑ කියලාද? නෑ තමයි. හරියට බැලුවොත් එහෙම මම නිසා තමයි බන්ටිට හැමදේම නැති වුනේ. එයාගේ දෙමව්පියෝ, එයාගේ සල්ලි, එයාගේ දීපල ඔක්කොම. දැන් ඉතින් ඇයි ඔය මෙතනට? මෙතනටද? බර මේ දේවල් අමතක වෙච්ච නිසා මම පොඩ්ඩක් ආපහු මතක් කරා. මට අමතක නැහැ. හැමදේම හොඳට මතකයි. බන්ටි මේ ගෙදරට ආවට පස්සේ අපි කොයිතරම් දියුණු වුණාද කියලා ඔයා දන්නවා. බන්ටි කොයිතරම් වාසනාවන්ත දරුවෙක්ද කියන එක ඔයා දන්නවා. ඒක මං ඔයාට ආයි මතක් කරලා දෙන්න ඕනේ නෑනේ. මට තවත් මේව අහන්න බෑ විජේ. මේ වරද්දකලේ ඔයා. ඔයාට විතරයි මේක හදන්න පුළුවන්. ඔයාත් මට වද දුන්නොත් ඇත්තම මං ඔළුව ඇරිච්ච අතක යනවා යන්න. හරි අපි සේරම යන්නේ නේද? මොකද්ද? වෙනිතා මට බන්ටිව දකින්නකොට මතක් වෙන්නේ මිස්ටර් රංගජීවගේ මූණ. බන්ටි කියන්නේ මිස්ටර් රංගජීව. ඒ රංගජීවගේ මනුස්සකම එහෙම් පිටින්ම බන්ටි ළඟ තියෙනවා. කවදා හරි බන්ටි ගෑනු ළමයෙකුට ආදරය කළොත් මිස්ටර් රංගජීව යශෝදරාට ආදරය කළාට වඩා බන්ටි ළමයට ආදරය කරන බව මම දන්නවා. ඔයාලා මොනවාද දෙයියනේ මට කරන්න කියන්නේ? මොකද? මුකුත් නෑ මම පොඩ්ඩක් ඒක මතක් කරලා දුන්නා විතරයි. දැන් ඔයාට තෝරන මාව මරා ගන්නද විජේ? නෑ. එහෙම දෙයක් නෑ. එහෙනම් මට මේක තවදුරටත් බලන් ඉන්න බෑ. කිව්වේ? මේ හැම දෙයකම ඇත්ත අයිතිකාරයව එළියට ඇදලා දාලා මට තවදුරටත් මේ ගෙදර ජීවත් වෙන්න බෑ. මයික්මනින් තීරණයක් ගන්න. ඔනේ ඇයි බන්ටිට මොකද උනේ? බන්ටි කෙනා ආරංචියක් නෑ මුතු. කෝ දෙන්න මට ඔයාගේ ෆෝන් එක. ඇයි අම්මේ? මට දෙන්නකෝ ඔයාගේ ෆෝන් එක. මට බලන්න ඕන ඔයා කාත් එක්කද කතා කරේ කියලා.